සුබ දවසක් සියලු දෙනාටම කොමාරිකා කියලා කියන්නේ ඖෂධීය වටිනාකමින් ඉහළ ගෙදරක අනිවාර්යයෙන්ම තිබිය යුතු ශාකයක්. මේ තරම් ඖෂධීය වටිනාකමක් තියෙන මේ කොමාරිකා ශාකය අත් බෙහෙත් වලට වගේම ආයුර්වේදයේ යොදාගෙන කරන රූපලාවන්‍ය කටයුතු වලටත් විශේෂයෙන්ම භාවිතා කරනවා. ඉතින් මේ තරම් වටිනාකමක් තියෙන මේ කොමාරිකා ශාකයේ මව් ශාකයෙන් විතරද පැල ලබා ගන්න පුළුවන් නෑ. කොමාරිකා පත්‍ර වලින් පැල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා කොහොමද කොමාරිකා පත්‍රයකින් පැල ලබා ගන්න කියලා. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි මුලින්ම බලමු කොමාරිකා මව් ශාකයකින් කොහොමද පත්‍රයක් පැල කිරීම සඳහා සුදුසු වෙන විදියට කපා ගන්න කියලා. අපි කොමාරිකා පත්‍ර පැල කරනකොට සැලකිලිමත් වෙන්න ඕන අවස්ථාව තමයි මේ කොමාරිකා මව් ශාකයෙන් පත්‍රයක් කපා ගන්න අවස්ථාව. අපි කොමාරිකා පත්‍රය කපා ගන්නකොට කොමාරිකා පත්‍රයේ යටි පැත්තෙන් මේ විදිහට සියුම් කැපුම් දාර දෙකක් යොදා ගන්න ඕන. ඊට පස්සේ අපි මේ කොමාරිකා පත්‍රය මේ විදිහට උඩට සහ පහළට නවලා පත්‍රයට හානියක් නොවන විදිහට මව් ශාකයෙන් මේ පත්‍රය ගලවලා වෙන් කර ගන්න ඕනේ මේ විදිහට. ඔයාලට දැන් පේනවා මම මේ ගලවගත්ත කොමාරිකා පත්‍රය කිසිම හානියක් නොවන විදිහට මව් ශාකයෙන් මේ විදිහට ගැලවිලා තියෙනවා. මේ කොමාරිකා ශාකයේ විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේ කොමාරිකා ගහ ශාක හෝමෝනයක් විදියට තමයි භාවිත කරන්නේ. ඉතින් ඒ නිසාම අපිට මේ කොමාරිකා පත්‍රය පැල කරනකොට මුල් අද්දවා ගැනීම සඳහා අපි භාවිත කරන හෝමෝන වර්ගයක් මේකට ආලේප කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට මේ කොමාරිකා පත්‍රය කෙලින්ම පැල කරගන්න පුළුවන් මල් පෝච්චයක හරි බඳුනක හරි. දැන් අපි බලමු කොහොමද මේ කොමාරිකා පත්‍රය පැල කරගන්න අවශ්‍ය කරන පස්මාද්‍ය සකස් කරගන්නේ කියලා. අපි මේ සඳහා පස්මාද්‍ය විදිහට වැලි කොටස් එකක්, මතු පිට පස් කොටස් එකක් සහ කොම්පෝස්ට් පොහොර කොටස් එකක් භාවිත කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකට කොහොමත් කොටස් එක්කත් ඕන භාවිත කරන්න. මම මේ වෙලාවේදී භාවිත කරන්නේ මතු පිට පස් වැලි සහ කොම්පෝස්ට් පොහොර. අපි දැන් සකස් කරගත්ත පස් මිශ්‍රණය එකතු කරගත්ත මේ බඳුනේ අපි මේ විදිහට වලක් හදන්න ඕනේ. ඊට පස්සේ අපි මේ කොමාරිකා පත්‍රය මේ විදිහට අපි මේ බඳුනේ සිටව ගන්න ඕනේ. ඉතින් මේ විදිහට කොමාරිකා අතු පැල කර ගැනීම තුලින් ඔයාලට පහසුවෙන්ම කොමාරිකා පැල ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මං කොමාරිකා පත්‍රයක් මේ විදිහටම කලින් පැලවෙන්න දාපු එක. ඉතින් ඔයාලට පේනවා මෙතන පොඩි පැලය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට කොමාරිකා පත්‍ර පැල කරගන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ඒ වගේම ලයික් කරන්න, මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. සියලු දෙනාටම සුබ දවසක්.